බැංකුවෙන් සල්ලි ටික ගත් සාගර ඒ ගෙනවිත් තැබේ තීවරේ උන් කෙල්ලගේ ඔඩොක්කෝ මතය. මගේ රත්තරන්ගේ දාඩිය මාන්සිය. ඇහැ මුදල් ටික ඔඩොක්කෙ තබාගෙන කීවාය. ඉතුරු ටිකට පොඩි ෆිනෑන්ස් එකක් දානවා. මට ගෙවන්න පුළුවන්. මට රෑඉඳල ඇස් කැවෙනවා. පපුව පත්තු වෙනවා. මං හිතුවා කරදරයක් කියලා. ඉස්සරහට එන්නේ කරදර කාලේ නෙමේ චූටිමෙනික. ඒත් මං ඉන්නේ පුදුම කරදරයකින්. එයයි කියන්නට සපුට සිතුණි. එහෙත් අද සතුරු දවසේ මේ හිත ගිනි තබන්නට නොහැක. හවසට කෝවිල් යන්න එනවා නේද? ආංජනීය කෝවිලටද යන්නේ? එන්නම්. හොයයිද? ඔහු බිඳුනු හඩින් ඇසුවේ. මං එනවා. රෑට කොහින් හරි මට කෑම කන්නත් ඕන. කමු. සපුව මොහොතකට ත්‍රීවිරේ යන අතරතුර ඔහුගේ උරතලයට බර වූවාය. මං මේක කිව්වා කියලා මුකුත් හිතන්න එපා. ඇයි? මං ඉන්නේ තීරණයක් ඉක්මනට ගන්න. හරි අමාරුයි. සාගරයේ උරතලයට සුරත දබා ඒ ගිල පාමුල පිරිමැද්දේ. මට තේරෙනවා. මං මොකක් හරි ලෑස්ති කරන්න බලන්නම්. එකපාරම මම එන්නේ නැතුව ගෙදර එන්නම්. පස්සේ මාව අරන් යන්න. මොකක් හරි කරමු. මටත් අමාරුයි. ඇත්තටම අමාරුද? මාසයක් දුක්කින්දා. සපුවේ ඇඟිලි තුඩු තද කරගෙන දිග සුසුමක් හෙළුවාය. වාහන අංගනයේ කාර්යාලයට යන්නට පෙර සාගර වෑන්රිය සපුවට පෙන්නුවේ. සපුවේ අතගෑවෙද සාගර අතගෑ ලෙසින් ආදරේනි. අපේ වෑන් එකනේ. එහෙම කියද්දි සාගරට සතුටක් දැනුනි. ඇය තමාගේ දේවල් අපේ දේවල් කියා කියද්දි කොතරම් සතුටක් නිවනක් දැනෙනවාද? හරිම ලස්සනයි. ඇත්තටම ලස්සනයි. මෙතනින් ගහනවා සපුමලී කේටස් කියලා. සපු දිලිසෙන ඇස්වලින් බලා උන්නාය. ඔයාට උතරන්නේ ඔය මනුස්සකමට තමයි. වෙන දෙයකට නෙමේ. ඇයි කීවේ සීතිනි? යං. වාහන අංගයේ හිමිකරු සාගර එනතෙක් බලා උන්නේ. එන්න සාගර. ආ, නෝනවත් එකගෙන මාවද? එහෙම කියද්දි සාගරට ඇය දෙස බැලින. ඒ ඇස් බැලුම් බෝලමින් දිලිසෙයි. ලියකියවිලි වල අස්සම් කිරීමෙන් පසු සියල්ලන්ම නැගිට්ටෝය. දෙන්න චූටි මැණික. සපු ඇය අතතබාගෙන උන් මුදල් බෑගේ දෑතිම දුන්නාය. වාහන අංගනයේ හිමිකරු වාහනේ අතුර බැවේ සාගරටය. මට නෙමේ, නෝනට දෙන්න. සපුගේ දෑස් තෙත්තිය. සපු යතුරු ගත්තේ දෝතිම්මය. ඔයාට උතුරන්න ඕන. මං ආයෙමත් පතනවා. බුදු සරණයි. සපු යතුරු ගත්තේ එසේ පතමිනි. මං ඔක්කොම කරලා තියෙන සාගර. ඊයේ සර්විස් එකකුත් දැම්මා. තැන්කියු මිස්ටර් මදනායක. ඉසෙස්ලම කොහාට හරි ගිහින් පඳුරක් ගැට ගන්න. හවසට ආංජනීය කෝගිලට යනවා. ඒක හොඳයි. පිටතර ආපසු සපු දෝතිම වාහනේ අතුරු ඔහුට දුන්නාය. වාහන සිය ගාණක් ලැබෙන්න ඕන. ඇය කීවාය. ඒ මොහොතේදී දැස්වල කඳුලිය. වාහන 100ක් ගත්තත් ඒ වාහනේ ඉස්සරහා සීට් එක කියන්නේ එක්කෙනයි. සාගර වාහනේ දොර අරමින් කිහිවේ. බුදු සරණයි කියලා දකුණු කකුල තියලා වාහනට ගොඩ වෙන්න මැනික. සාගර කීවේ. සපු දකුණු කකුල තබා වාහනට ගොඩ වී ඔහුගේ අත අල්ලාගෙනමය. ආසනේ ඉඳගෙන ඇය ඔහු දෙස බලාගෙන මුන්නාය. ඉසෙස්ලාම වාහනයට ගොඩ වෙලා අඬනවා කියලා හිතන්න එපා. මේ සතුරු කඳුළු. ඇය ආශාවෙන් කීවාය. සාගර රියදුරු අසුරුන්ට ගොඩ වූයේ ඒ ඇස් දෙස බලාගෙනමය. ගැටමේ පන්සල් ළඟදී බැස්සේ සාගර නොවේ, සපුය. ඇය අතෝ පඳුරක් දමා දාහක් පැතුම් පැතුවාය. පසුව ගැටබේ බෝධී මල් ආසනයේ මත වූ කහමල් තුන හතරක්ද රැගෙන ආවාය. මේ වාහනේ පදිද්දි හීරිල්ලක්වත් වෙන්න එපා. මේකෙන් යන යන ගමන හරියන්න ඕන. සපු මල් දෙක තුන වාහනේ වීදුරු අද්දර තබා කීවාය. සාගර ලෝභකමින් ඇය දෙස බලා උන්නේ. සාගර පේරාදෙනිය පාරට හරවා පසුව ඇතුල් පාරකට වාහනය දැම්මේ.
මද දුරක් ගිය ඔහු නිස්කලංක පිනිමාර ගහක්යට වාහනේ නැවැත්තුවේ. මං චුට්ටක් ගොඩට ආවා. ඔහු ඇගේ දකුණත අල්ලාගෙන කීවේ, සපුවේ වමත මත ඇගේ වමත තැබුවාය. චුට්ටක් නෙමේ රත්තර, ඔයා ගොඩක් ගොඩ ඇවිත් බලන් ඉන්න මටයි ඒක පේන්නේ. මේ අත් දෙක ලැබුණේ නැත්තම් මං එච්චර දුර එන්නේ නැහැ. අන්තිරෙම දුක් විඳ ඔහු කියන්නේ හරියන්නේ තමා නිසා කියයි. පුදුමය, මං දන්නවා දුක් විඳිනවා. සාගර දුබ්බරව කීවේ, මට දුක මං විඳින දුක ගැන නෙමේ. මං දුක් විඳින්නේ අපේ අනාගතය වෙනුවෙන් චූටි මැනික. මං දන්නවා මා තීරණයක් ගන්න ඕන. සාගර ආදරෙන් ඒ සුරත පිළිමැද්දේය. ඔක්කොම ගැන හිතලා අපි අදරෑ බාරයක් වෙමු. මාත් හිතන් ඉන්නේ මං මොකද අඳින්න ඕන. ලස්සනට ඇඳලා එන්න. අදහරි ලස්සනයි. මටනේ ලෝභ. මට කොච්චර ලෝභද? ෆාම් හවුස් එකට ආපු දවසේ ඉඳලා ඒ අතීතයට මොහොතකට දුවගෙන යන්නට පුළුවන් නම් එක අතකට ඒ අතීතයට වඩා අද කොතරම් ලං වී ඇද්ද? ගෙදර ඉන්න ටිකේ බච්චුට්ටක් කන්න. මං දවස් දෙකක් අපේ බත් පැකට් ගෙනත් කෑවා. ඒ දවස් දෙක විතරයි බච්චුට්ටක් කෑවේ. මට පුළුවන් නම්, මං දන්නවා දැන් ඔයා නෙමේ ප්‍රමාද, මම. සිංහල අවුරුද්ද වෙනකල් මට කල් දෙන්න. එහෙම කියන්න එපා. මං මැරෙනකල් හරි බලා ඉන්නම්. අපේ ලස්සන ජීවිතේ පටන් ගන්න එච්චර කල් දෙන්න බෑ. ජීවිතේ හෙට පටන් ගන්නට පුළුවන් නම් ඒ සැපය. චූටි මැණිකට පුළුවන් වෙලාවක ඉන්න. මට පුළුවන් බලා ගන්න. මමයි බලා ගන්න ඕන. දුක් විඳිනවා විතරයි. අලුත් ජීවිතයකට දැන් හිතේ බුබුලන ආශාව වැඩිය. ඔහු සමග දුක් විඳින්නට, පත්කටක්කා පුංචි ඇඳක ඇලවෙන්නට හිත පෙරුම් පුරන්නේ පුදුමාකාර ලෙසිනි. චන්න වාහනේ ඉම්බේය. ඔහුගේ ඇස්ද තෙමී ඇත. සාගර ඒ ඇස්වලින් අවංක සතුටක් දැක්කේ. හැමෝම එහෙම නැත. මේ ජීවිතේ ලැබුණු එහෙම දෙතුන් දෙනා ගැන අපමණ භක්තියක් සාගරගේ හිතේ විය. මට හරි සතුටුයි මචං, පුදුම සතුටුයි. මට ඇඬෙනවත් එක්ක. චන්න ඇත්තරම කඳුළු පිස්සුවේ. සාගර ඔහුගේ කරට අතක් දමාගත්තේ ආදරේටේ. මේ හිණි භාගයක් අයිති උඹට. ඒ වචනේ ඇති මචං. සාගර චන්නගේ හිස පිරිමැද්දේ. මං උඹ ගැන දවසක හොඳට බලනවා. සාගර කීවේ, උඹ මං ගැන බලන්නේ කියලාද හිතන්නේ? මේ මාස 10ට මාව බලාගත්තේ කවුද? මිතුරුදම ඉක්මවා ගිය සහෝදරත්වය සාගරට චන්න වෙතින් දැනුනේ. මං ගොඩක් දේවල් කරන්න හිතන් ඉන්නවා මචං. ඒ ඔක්කොටම කලින් අපි මේ ප්‍රශ්නේ විසඳගමු. උඹ මෙතන දුක් විඳිනවා. කෙල්ල අතන දුක් විඳිනවා. සාගරට හීලින. ඒ මූණ බලන්න බෑ දුකයි. දවස් දෙකක් අපේ බත් එක ගිනත් කෑවලු. බත් කටක් කාලා තියෙන ඉදා විතරයි. මං දන්නවා කෙල්ලෙක්ට එකපාර තීරණයක් ගන්න බෑ. ඒත් එයා අපි නොහිතන වෙලාවක තීරණයක් ගනී. සාගර කීවේ, ඇත්තරම සපෝ නොහිතනා ඉක්මනින් තීරණයක් ගන්නට සිතාගෙන උන්නාය. සාගර අයියා ලස්සන ජීවිතය හදාගෙන යනවා. බලන් ඉන්න ලෝභයි. ඒක ගොඩක් දේවල් අපිට ඔප්පු කරලා පෙන්නවා. ඒත් ඒ ඔක්කොම තියෙද්දි කොහෙන් නැත් ආපු ජනිතයෙක් එක්ක මට යන්න වුණා. සුජාතා සපෝ දෙස බලා හීල්ලුවාය. කෙල්ල කියන්නේ ඇත්තය. ඔයා යන ගමන් ගිහින් බාරිකුත් වෙලා එන්නකෝ. අපි රැයට කතා කරමු. තාත්තා මොනාද අම්මි කියන්නේ? එයාට ගොඩක් දේවල් තීරලා. ඒත් අපිත් එක්ක කතා කරන්න ලැජ්ජයි. ජීවිතෙත් එක්කම එපා වෙලා වගේ ඉන්නේ. මං එයාට දොස් කියන්නේ නෑ. මේ මගේ දෛවය අම්මි. ඒත් මට ඒක වෙනස් කරන්න ඕන. ඔයා සතුටින් නැත්තං ඔය ජීවිතේ වැඩක් නෑ. සතුටක් හූරලාවත් ගන්න නෑ අම්මි. එයාලා මහා පුදුම මිනිස්සු. ඒ බව සුජාතාද දැන උන්නාය. ලොකු බණ්ණාර ජීවත් වෙන්නේ මේ ලෝකෙ නෙවෙයි. ඇහැට දුක මේ ගින්දර ගොඩට, කෙල්ල අලුවී යාමය. වාහනේ ලස්සනද? හරි පින් පාටයි.
මට නම් ඒකට නගිද්දී ඇඬුනත් එක්ක පුංචි වාහනයක්. ඒත් ඒ දාඩිය මහන්සියනේ. යතුර බාරගත්තේ මං. ඉස්සෙල්ලම වාහනේට ගොඩ වුණේ මං. හැම පිරිමියෙක්ම එහෙම කරන්නේ නැහැ. ඒකම තමා අම්මේ දුක. සපෝ මොහතා සුජාතාගේ උගුලට බර වී උන්නාය. මේ ආගමන සතියකටවත් යන්නේ නැත ඇය සිතුවාය. ජනිල් ලොකු බණ්ඩාරලාගේ හිරගෙවල් වලින් පැන ඉන්නට දැන් වෙලාව හරිය. ප්‍රේමා කෙල්ලා සතුටටම කොස් හදා ඉස්සො හදා අල තෙල් තමා සලාද හදා බත්තිව්වාය. මේ ගෙදර පෙනුමකට බතක් ඉදෙන්නේ කාලයකට පසුය. හවස කොයිල්ට යනවා කිව නිසා මං මස් ගෙනාවේ නෑ. ඉස්සො රසයි. සපෝ ඉදෙමින් තිබූ ඉස්සන් ව්‍යංජනයෙන් ඉස්සෙක්ගෙන කමින් කීවාය. නැති දවස් ටිකේ මල්ලිගේ මූණ ගන්න දෙයක් නෑ. මං දන්නවා ප්‍රේමා, මං හරි අසරණ වෙලා උන්නේ. ආපු එකේ ටික දවසක් ඉන්න. ඒත් මෙහෙම හැමදාම බෑ. ඉන්නම් බලාගෙන මං එනවා ඉක්මනටම. ප්‍රේමා තව ඉස්ස දෙන්නෙක් පීරිසිකට දමා දුන්නාය. හවසට මගේ වෑන් එක එනවා. බලන්න එන්න හොඳේ. සපු කිවි සිනාසියේ. ප්‍රේමා බැලුවේ ආශාවෙනි. කොච්චර සතුටද කියලා මං දන්නවා. මට රෑ කෑම එපා හොඳේ. අපි පුංචි හෝටලකින් කාලම එනවා. පරිස්සමින් බේබි. නෑ ප්‍රේමා, දැන් එහෙම පරිස්සම් වෙන්නේ නැහැ. ඕන දෙයක් වෙච්ච දෙයින්. කෙල්ල කියන කතාවත් එක අතකට ඇත්තය. අරතරම් බාල්දුවේ ජීවිතයක් වෙනුවෙන් පේවන්නේ කුමකටද? බඩගිනි නේද? ඉක්මන්ට කෑම දාන්නම්. සපෝ කොස් ටිකක්ද දමාගෙන කද්දි ප්‍රේමා කීවාය. බඩගින්නටම නෙමේ ප්‍රේමා, අද හරි ආසයි. ඒකද කේකුත් ගෙනාවේ? දවල්ට තේවලට කපලා චූටි කෑල්ලක් ඉතුරු කරලා මට දෙන්න. ආදරේ කොතරම් ලස්සනද? කෙල්ල තවමත් ඒ ආදරයෙන් විඳි කන් හැන්දක තරම් පොඩ්ඩකි. මේ හිත ලෝභකමින් පිරී ඇත්තේ ඒ චුට්ටටය. ආදරේ ගඟක්සේ ගලන දාකට මේ මුහුණ මලක් මෙන් පිපෙනු ඇත.